And now, ladies and gentlemen, to address you all on this momentous occasion is a personality who has been very active in the media with regard to this issue for the past 2 years, and yet we're working very, very hard. So without further ado, I would like to invite the President of the Construction Industry Development Council, Deshabandhu Susanta Leonarachchi. රටේ මාධ්‍ය තුලින් බොහෝ තැන්වලදී මේ පරාලේ නීතිය සම්බන්ධයෙන් වගේම ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධයෙන් කතා කරපු ව්‍යවසායිකයන් පිළිබඳව කතා කරපු ජනතාවට මම අපි ආරාධනා කරන්න ඔබට මතක ඇති ඒ හඬ ඔබට මතක ඇති ඒ රුව අනිවාර්යයෙන් මේ කතා කරනකොට සහ ඒ අය වෙනුවෙන් දෙයක් කරපු ආදරණීය ජනතාවට අපි මේ ළඟට ආරාධනා කරන්න මේ කතාව ඇතුලේ එතුමන්ගේ අදහස එකතු කරන්නට ඉදිකිරීම් කර්මාන්තර සංවර්ධන සභාවේ සභාපති දේශබන්දු සුසන්ත ලියනරච්චි මැතිතුමට අපි ආරාධනා කරනවා ඉන්නට කියලා අද අමදන්න බලමු කොයි විදිහට ඉදිරිය අපිට තීරණය වේවිද කියලා. සුබ දේශනක් සියලුම දෙනාට ප්‍රධාන මේසේ අත්මකට සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමනි, සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතන මැතිතුමනි, ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ මැතිතුමනි, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සෑම දිස්ත්‍රික්කයකම නියෝජනය කරන සියලුම ව්‍යාපාරික මහත්මාතුමනි, සියලුම පුරවැසියන් සහ ව්‍යවසායකයන් සහ සදාචාරාත්මක මූල්‍ය පද්ධතියක් හා කළමනාකරණ තුළින් රට ස්ථාවර කර ගැනීම ව්‍යාපාරිකයාගේ පරමාදර්ශී සංකල්පයක් වෙනවා. අපි ඒකට අනුගත විය යුතුයි මේ කාලය තුළ. නමුත් අපිට ව්‍යාපාරිකව හැටියට අපි මේ රටේ ජලදේශීය නිෂ්පාදනයට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික 52ක් සහ 55ක් අතර ප්‍රතිශතයකින් අපි දායකත්වය ලබා දෙනවා. හැබැයි අපිට මේ පහුගිය වකවානුව ගත්තාම කොරෝනා ඇවිල්ලා පාස් ප්‍රහාරයත් ඇවිල්ලා ආර්ථිකය යම් අපහසුතාවයකට පත් වෙච්ච වෙලාවෙ ව්‍යාපාරික හැටියට අපේ තමන්ගේ සේවකයා ආරක්ෂා කර ගැනීම සඳහා අපි අපේ පෞද්ගලික ධනය විඳන් කරලා අපි ඒ කටයුතු සිදු කෙරුවා රජයට බරක් නොවන පරිදි. නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ බොහොම අසරණ තත්වයක්. ඔබ දන්නවා අමාත්‍යතුමනි, මේ තත්ත්වය රටේ ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපාන මේ බලපෑම තුළ අපේ ව්‍යාපාර එන්න එන්නම කඩාගෙන වැටලා තියෙනවා. ආර්ථික වශයෙන් මම ඉඳිකිරීම කරුවේ රමේෂ් පතන මහත්මයා දන්නවා ගාල්ල දිස්ත්‍රික්ක මාධ්‍ය තාත්තා දේශපාලඥයෙක්, ප්‍රධාන දේශපාලන පක්ෂයක. හැබැයි අපි ව්‍යාපාරයේ එදා ඉඳලා කරගෙන ආව ඉඳිකිරීම් සමාගමක් හැටියට මේ ඉදිකිරීම සමාගම තුල අපි අපේ ආර්ථිකය එන්න එන්න කඩාගෙන වැටුණා. මම හිතන්නේ මගේ තාත්තා දැනට අවුරුදු දෙකකට කලින් නැති වුණා. මේ ව්‍යාපාරය අපි කරගෙන යනවද නැද්ද කියන එක මගේ තාත්තා බැංකුවලට ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවා. හැබැයි මේ කඩාගෙන වැටීම දරා ගන්න බැරුවත් එතුමාටත් තිබුණා. හැබැයි මගේ තාත්තා මිය ගියා හදිසි හෘදයාබාධයකින් මං කොළඹින් දෙද්දි. ඉතින් මේවා අපේ තාත්තටත් හවුල් වුණා. මේ ආර්ථිකය මං ඒක කිව්වේ මේ ඉන්න හැම දෙනාගේම හෘදය ස්පන්දන වේගය ඉතා වේගවත් වෙන්නේ මේ ආර්ථිකය කඩාගෙන වැටීම ගෙදරට සහ ව්‍යාපාරයට තදින් බලපාන නිසා. ඔබ දන්නවා අපි මේ ආර්ථිකය කඩාගෙන වැටීම පිළිබඳව අපි සෙන්ට්‍රල් බැංකයකට අපේ ගවර්නර්ට ඒ වගේම අපේ රාජ්‍ය නිලධාරීන්ට මැති අමතුරුන්ට මේ රටේ ඉන්න රාජ්‍ය සහ දේශපාලන බලධාරීන්ට අපි කිව්වා මේ කටයුත්තේදී
me wiyapare sampurna magaru adhikar namathuma kada kappala no sunu visuna wa kiyala ape ape wayasat ekka ape taruna hadita api dannawa me katayutte idiriyedi kohomada wenne kiyana eka ape igena gat kamanawa waidya ramesh patrana wathumane me katayutte di samanyen aarthika kada gana wathima ta nischita kala Labadan dari una, ikan pradahan hewan utamanya mahabanda gari, adibadi tuma, rata ke loko itu keuwa rata bangkolot kila. Eh ma bangkolot kila kira kota, anik pete visi, apitnya, aduhette balap ya utamanya, pilihan utamanya, siapa ma banku me rata itu yang mulia itu naraja sahau bilikar, biaya parik ya itu, kisima sahane me banku pada itu ini labunin aye, ikan utamanya pradahan hewan une, itu elisa me banku itu laban mudah. Sama satu ekor varias rupiah billion ekasih hatta kita asalnya pramanya, me desi ya velat poli itu ina muda mahabanko satu beragamno, mahabanko iya lah poliya, me muda lor tadi ina, ada suluha madin parimana biaya parika bankoli ina ko temporarily odi ekakar, ekane tawakali kahida ekak dengen nanti tanah me mulia itu napi patkara, ekatama me suluha madin parimana biaya parika disidduune. Ini sa, api mereka dijin dikar mau ubah madin, makin hamas safe kama ini nih mereka suluhah madin pariwara, biarpari tapi okom aja uga. Ubah dana Ramesh Patel naga tuh mending hamba ham, ubah dana dapur pelade, oleh gold face segalanya itu dapur peti wadu ini mood tiga yang nih tanggal itu nih kan suluhah madin pariwara, biarpari kau mona gitu rasuah nanti akan karena sama dia arti kesatuan karena nih belu ada, hebat, ekat tenang wad, ada kohu karman tewad. Sulu masa karma antar, wenak kisi makarma antar, apitnya ayat dakin mana? Ini saat tamai dalam desi yang nispa dene, dada fisi kerasaapin so, siat ada hatra dasama atai dehing, adumi mak bela kimi obatan no mata wada. Ini saat apit mek dikin dikat berkuwa, dada dan mami kata kianne garu adikaran amet tu mani, meka apit apit sara loh hitan no hodan ay, loko pide ne kerja apa itu faktulain misama mami, istihaa sih mami. Mereka ganit kerana pelibangan politik dah kerana kebutuhan KDM mungkin tidak dah ya tulen. Orang dalam dedas visiye ke dedas visiye ke apa arti kewaratan mereka tunggu ni kartu ekai dasar pahagin sangkutnya una dedas visiye ke sape dedas visiye ke wilayah siya sanjita ginum siya itu tunai dasar tunai kini tiba kewaratan siya itu dedas visiye ke sape siya itu hatai dasar mata kini hakilu nama. Api waktu sahabat tu kebanyakan kohmat kini kadi kerana mau tuh nih loko prasnya kerja tiennah. Api ter. Api rakyat awalnya, api biaya parane, api mang idik krim sestre, dengan ter mahabanda yang ada di cakulek nih mungkin karma itu sial lah natar kerja. Deda visi hati desember sektor dah bela kota million lah delaksa asuh ek dah kerja di usung asanggalah tu lah. Eka kerja kerja nih baru ini. Api semua balat aja laksa ekor hati kerja. Beokpo mahabar, biaya par juga mahabar. Eh atar tu leh. Dan memulai ayat yang balik itu, dedas visiye ke, sihat dedas visi deka dakwa, rupiah billion dedas highsiya panas ekar, memulai bank world, jualan itu central bank ini, memedi poli itu desiya modal, aragana mahabank itu dah arah satu-satu mak kaling juga bagi, jadi rupiah billion dedas highsiya panas ekar, dengan taran tamat memilah pari ke dana dahaga negara bela ini, api yo betakian ne. Mee apa ekadas nama si anu angka hatra darana naya ayakar jani mee parate panatel mee panata anu kate itu keroting apida hari amar datte kerbat kelatina mee wena kota depola atpat ker jani mee Lankawa Rajya Saha Pauth kelika banku ekadas desi kadewadi adikar naya mat kumane mana mataka api ekdina vivade akat ta parlimentuwe e parlimentuwe katte ekdina vivade di obatuma pahadili kara eka ratata watina obatuma kwa samahara banku Dusi itu dia tu, me depan level tiada watinah kamar tu. Adu tak seheroing me business sekat kerana gila. Ekman, obat agau roh kerana, adikar naya mesti hati dekak prakasa itu bakti bilangan tu. Ewak ayam Ramesh Patel Mahatma je, wajah kat kerana parlimen tu tulu bimbang dekak lakuna. Namun api itu me tiada prasna nisa, awasan awasnya gobe gila hilinnya. Arthiknya dalam desi nispadanya siapa dahat dengan hacklen orang gila tiada di. IMF ke warta wak idri bat kerlatiya na Lankawa Rajya Banku pahak sada
ප්‍රතිමූල්‍ය කරණයක් සඳහා රුපියල් බිලියන 450ක් අවශ්‍යයි කියලා ඒක ජනවාරි පළවෙනිදා ඉඳලා අපට එනවා ඒක පුද්ගලයාට රුපියල් 2400 බැගින් කොහොමද අමුතුමනි අපි මේක ගෙවන්නේ ව්‍යාපාරික හැටියට වක්‍රබදු අලුත් අවුරුද්දේ අපට එනවා වැට්ටකට විතරක් 162ක් අනිකුත් ඍජුබදු සඳහා 125ක් තව වැඩි වෙනවා ප්‍රතිශතයක් කැරීට 2024 අවුරුද්දේ එතකොට දැන් අපිට හරි ප්‍රශ්නයක් අපි ඉන්නේ ඒ නිසා IMF එකක් කියලා තියෙනවා 2024 අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 1.8කට තියාගන්න පුළුවන් වේවි මූල්‍ය කර්මනා කරන පද්ධතිය හරියට කරොතින් කියලා මට මතක් වෙනවා 2003 අංක 3 තරණ මූල්‍ය වගකීම් පනත ඒ පනත අනුව ක්‍රියාත්මක වුණා නම් අපි සියලු දෙනාටම බොහොම හොඳට ජීවත් වෙන්නට උනා නමුත් ඒක හැරලා පාර්ලිමේන්තුව තුළ ගත්ත අනිසි ක්‍රියාමාර්ග නිසා ව්‍යාපාරිකයෝ අදගෙන වැටලා තියෙනවා ඒ නිසා අපට අවසාන වශයෙන් කියන්නේ මහා බැංකු වාර්තාවේ සඳහන් වෙනවා 1.4ක ආර්ථික වර්ධන වේගයක් තමයි 2024 ඇති වෙන්නේ කියලා මෙන්න මේ කරුණු ටික සලකා බලලා ඔබෙන් අපි ඉල්ලා හිටින්නේ අපි මේ ණය බැංකු වලින් අරන් තියන්නේ රටේ ආර්ථික වර්ධන වේගය 4.5 තියදී තමයි මේ ණය සහ අපි ලීසින් වාරික අරමය ඔක්කොම අරන් තින්නේ ඔබලගෙන් ඉල්ලා හිටිනවා අතුම ගානේ ආර්ථික වර්ධන වේගය 4.5ක රේන්ජ් එක තියනකන්වත් මේ 1990 අංක 4 දරන පරාටේ ණය අයගැනීමේ පනත తాවකාලිකව සස්පෙන්ඩ් කරලා දෙන්න කියලා ඔබ දෙපළගෙන් ඉල්ලා හිටුමේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාට දෙපාරක් හම්බුණා පළවෙනි පාර හම්බෙච්ච වෙලාවේ කිව්වා ඔයා කියන කතාව මට කරන්න මම හිතාගෙන ඉන්නවා මට ඒක තියෙනවා එහෙම කතාවක් ඒක මම උත්සාහ කරලා ඒක කරලා දෙන්නම් කියලා ඊට පස්සේ දෙවෙනි වතාවෙත් මට ජනාධිපති ලේකම් කාර්යාලයේ හම්බුණා මම ජනාධිපති කොමිෂන් එක වන් ඉන්නවා ඒ ජනාධිපති සමාජික කඩේට කොමිෂන් එකේ මම එවෙලේ බිල්ඩින් මේ මේ මේක ඉන්නවා ඒකෙදී මම දෙවෙනි පාර හම්බෙච්ච වෙලාවෙත් ගියා කර ජනාධිපතිතුමනි අපිට දැන් හුස්ම ගන්න බෑ මටත් හුස්ම ගන්න අමාරුයි කොටිකක් මේක නායකයෙක් හැටියට කරගෙන යද්දී මම විජේදාස රාජපක්ෂ ගරු අධිකරණ අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා මේකට මට උත්තරයක් දෙන්නම් කියලා මම ඔබතුමාට ඒකත් ප්‍රකාශ කරමින් ඔබතුමාට තමයි මම හිතන්නේ කරන්න පුළුවන් කැබිනට් එකේ වංගත පැත්තේ වාඩි වෙන්නේ ඒ නිසා ඔබතුමාගෙන් තමයි ලීගල් ඇඩ්වයිස් එකක් ගන්න ඕන නම් ජනාධිපතිතුමක් ගන්න ඒ නිසා ඔබට කියනවා මේ කටයුත්තදී ඔබ මැදිහත් වෙලා කරුණා කරලා ඔබ මැදිහත් වෙලා මේකට සහයෝගයක් දෙන්න ඒ වගේම රමේෂ් පතිරණ මහත්මයාගේ තියෙන සම්බන්ධය අපි දන්නවා ඒ නිසා ඔබතුමාටත් තියෙනවා තාත්තා වගේ හොඳ දැනීමක් උගත්කමක් අධ්‍යාපනයක් ඒ නිසා ඔබතුමා ත්‍රිජත් පතිරණ මහත්මයාගේ ඉදිරිතර තීන්දුව අරගෙන මෙන්න මේ විෂය පතේට අදාළ මේ 1990 අංක 4 දරන පරාටේ නීතිය අතුම ගානේ ආර්ථික වර්ධන වේගයේ 4.5ක් වෙනකන්වත් මේක කල් දාලා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ ඔබ සැමට ස්තුති කරනවා මම කියනවා Thank you very much for voicing a very strong